අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රකාශ කළා කිසිම භෝගයක් ප්‍රතිආපනය කරන්නට පිට රටවලින් මේ රටට ගෙන්නන්න දෙන්නේ නැtei කියන ස්ථාවරත්වය අපි ප්‍රකාශ කරා. ඒ ප්‍රතිආපනය කරන්නට ඉඩ දීලා තිබෙන නිසා අද ගම්මිරිස් වවන ගොවියන් ආපසු තත්වයකට පත් වෙලා තිබෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව කිව්වා කෘෂි කර්මාන්තය වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දෙනවා කියලා. අපේ රටේ තුනෙන් එකක් පමණ තවමත් ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය මුල් කරගෙන. ඒ හින්දා තමයි ගොවියා මුල් කරගෙන සාන විශාල ප්‍රමාණයක් අපි ලබා දීලා තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ දියතලාවේදී පැවති ජන රැලියකට සහභාගී වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයින් රැසක් මෙහිදී ජන හමුව ඇමතුවා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දක්වන විශාල පිරිසක් ජන හමුවට සහභාගී වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කළ තවත් ජන රැලියක් මහියංගණිය වියලුව මීගහකියුල නගරයේදී පැවැත්ුණා. විශාල පිරිසක් මෙම ජන රැලියටද සහභාගී වී සිටියා. රැලිය ඇමතු ගෝඨාභය රාජපක්ෂ මහතා අපිට එදා ලැබුණු අභියෝග අපි එදා ජයගත්තා. ආරක්ෂාව වෙනුවෙන් හෝ වේවා සංවර්ධනය වෙනුවෙන් වේවා අපි ඒ අභියෝග ජයගත්තා. ඉතින් අපි නැවතත් අපේ රජයක් යටතේ මේ ජාතික ආරක්ෂාව නැවතත් තහවුරු කළා. රටේ වැසියාගේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම කියන්නට කැමති. එදා තිබුණු තත්ත්වය අවසන් කරාට පස්සේ අපි ශීඝ්‍ර සංවර්ධනයක් මේ රටේ ඇති කරා. අපි පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. සෑම ශේෂ්ත්‍රයකින්ම කෘෂි කර්මාන්තය වේවා, ව්‍යාපාර වේවා, තාක්ෂණය මුල්ලුණු ව්‍යාපාර වේවා, තොරතුරු තාක්ෂණය වේවා, සංචාරක කර්මාන්තය, මේ සියල්ලක්ම ඉදිරියට ගෙන යන්නට පැහැදිලි සැලැස්මක් අපි ඉදිරිපත් කළා තිබෙනවා.